වහන්සේගෙන් අවසරයි ඒ වගේම අපේ මෞලවිතුමා වේදිකාවේ සිටින කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලයිස්තුවේ ඉන්න රත්මලානට නායකත්වය දෙන අනිවාර්යයෙන්ම මේ පාර නම් පාර්ලිමේන්තුවේ ඉන්න මොන සමන්මලී ගුණසිංහ සහෝදරීගෙන් අවසරයි ඒක අනිවාර්යයි හොඳේ අනිවාර්යයෙන්ම ඉන්න ඕන සහෝදරී ඒ වගේම ඉන්න ඕන අනිත් ඒගොල්ලොත් ඉන්න ඕන අපේ පැරකුම් සහෝදරයා අතුළු වේදිකා අපේ කාලයක් තිස්සේ අපිත් එක්ක එකට වැඩ කරන මේ සියලුම සහෝදර සහෝදරියන් සියලු දෙනාගේම අවසරයි පැමිණ සිටින සියලුම සහෝදරියන් සහෝදරවරුන්ගෙන් අවසරයි මේ ප්‍රදේශය මට අලුත් නෑ මම පාසල් යන වයසේ ජීවත් වුණේ සමන්මලී සහෝදරි රත්මලානේ අත්තිඩිය පාරේ මම හිතන්නේ ඒක වැඩි දෙනෙක් දන්නේ නැති කාරණයක් වෙන්න පුළුවන් මම දිගටම ඉස්කෝලේ යන කාලේ දැන් මේ ඌෂා ෆැක්ටරි එක කියලා ඉස්සර තිබ්බේ ඌෂා ෆැක්ටරි එක ළඟ තමයි මගේ පදිංචිය තිබ්බේ ඉතින් මට මේ ප්‍රදේශය හරිම සමීපයි හරිම පුරුදුයි මේ පාරේ යනකොට එනකොට මගේ පාසල් අවධිය තමයි මතක් වෙන්නේ 117 බස් එකේ එතකොට 192ක් තිබ්බා ඒ බස් එකේ ගාලු පාරට ගිහිල්ලා ඒ දවස්වල නම් අපිට පාසල් යන්න හොඳ බස් සේවාවක් තිබ්බා බස් එකේ නැගලා තමයි අපි ඉස්කෝලේ යන්නේ ඒක හරිම මිහිරි කාලයක් සහ මට හැමතිස්සෙම මතක් වෙන දෙයක් තමයි අපි ඒ ඉස්කෝලේ කාලේ ගැන මතක් වෙනකොට ඒ දවස්වල ඒ බස් සේවාව ගැන මතක් කරන්නත් ඕනේ හැමදාම ඒ අපි ඉස්කෝලේ යන වෙලාවට බස් එක එළෙව්වේ එකම ඩ්‍රයිවර් මහත්තයා එකම කොන්දොස්තර මහත්තයා එතකොට ඒ දෙන්නා ඒ බස් එකේ යන හැමදාම යන අයව හොඳට අඳුරනවා හොඳට අඳුරනවා විශේෂයෙන්ම පාසල් ළමුන් යනකොට හොඳට රැක බලා ගන්නත් ඒගොල්ලෝ මැදිහත් වෙනවා මට හොඳට මතකයි මම පොඩි තුන්වෙනි ශ්‍රේණියේ එහෙම බස් එකට යන බස් එකේ යනකොට අපේ ගෙදර ගාවම අපිව බස්සන්නේ එතන බස් ස්ටෑන්ඩ් එකක් තිබ්බේ නැති වුණාට නවත්තලා අපි ගෙදරට ඇවිදිනකන් බස් එක නවත්තගෙන ඉන්නවා එහෙම කාලෙකුත් මේ රටේ තිබ්බා එහෙම කාලෙකුත් මේ රටේ තිබ්බා එහෙම පාසල් බස් සේවයකුත් මේ රටේ තිබ්බා නමුත් අද වෙනකොට ඒවා සියල්ලම වෙනස් වෙලා නමුත් මේවා සියල්ලම අපිට නැවත ගොඩනගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ පළමුවෙන්ම මට මේ පළාතට එනකොට ඔය ඒ පරණ මතකයන් එන නිසා කතාව සැලසුම් කර විදියට නම් යන්නේ නැහැ එක එක ඒ සිද්ධීන් මතක් වෙලා ඒව ඔස්සේ හිත යනවා ඉතින් ඒකට මම පොඩ්ඩක් සමාව ඉල්ලන්න වෙනවා සැලසුම් කරපු කතාව නෙවෙයි තව එකක් මට මතක් වෙන්නේ මේ ඒ ගාලු පාරෙන් හැරෙනකොටම එනවා බිස්කට් සුවඳ ඒ බිස්කට් සුවඳ මට අදටත් මතකයි අපේ ගෙදරටත් ඒ බිස්කට් සුවඳ එනවා ඒක නම් මම හිතන්නේ තාමත් ඒ සුවඳ එනවා කියලා මම හිතනවා හරි කොහොම නමුත් මම පළමුවෙන්ම ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ස්තුතිවන්ත වෙන්නේ මේ රට අද පරිවර්තනීය ගමනක් ආරම්භ කරලා තියෙන්නේ. ඒ පරිවර්තනීය ගමන ආරම්භ කරේ ඔබ නිසා, ඔබේ ශක්තියෙන්, ඔබේ හයියෙන්. ඔබ අප මත විශාල විශ්වාසයක් බලාපොරොත්තුවක් තබමින් තමයි අනුර සහෝදරයව මේ රටේ විධායක ජනාධිපති කරේ. ඒ විශ්වාසය අපි එසේම ඒ විදියටම අබමල් රේණුවක හානියක් නොවන විදියට අපි සියලු දෙනාම රැකගන්න බැඳී ඉන්නවා. ඒ සිද්ධ වෙන්නේ ඒක අපිට සරල දෙයක් නෙවෙයි. ඒ විශ්වාසය අපිට සරල දෙයක් නෙවෙයි. මොකද අපි හිතනවා මේ රටට ඒ අවශ්‍ය පරිවර්තනය ගේන්න නම් ජනතාවත් මේ රටේ පාලකයාත් අතර ඉතාමත්ම කිට්ටු සම්බන්ධයක් තිබිය යුතුයි.
ඒ සම්බන්ධයේ පදනම විය යුත්තේ විශ්වාසය සමන්මලි සහෝදරිත් කලින් කතා කරපු හර්ෂණ සහෝදරයා ඇතුළු සියලු දෙනාම පෙරකුම් සහෝදරයා ඇතුළු සියලු දෙනාම කතා කරා ඔබට මීට කලින් පාර්ලිමේන්තුව මතක් වෙනකොට පාර්ලිමේන්තුව දිහා බලනකොට හැඟෙන දේ මතක් කරා ඔබ පාර්ලිමේන්තුවට කියපු දේවල් මතක් කරා පාර්ලිමේන්තුවට නෙමෙයි පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න 225ට කියපු දේවල් ඒ කියපු දේවල් අපි මතක් කරාම එකක් පැහැදිලි වෙනවා අපිට පාර්ලිමේන්තුවේ හිටපු අය පිළිබඳවත් අපේ නායකයන් පිළිබඳවත් කිසිම විශ්වාසයක් තිබ්බේ නැහැ ඒ විශ්වාසය නැතිවීමමත් මේ රටේ බරපතල ප්‍රශ්නයක් හැටියට අපි දකිනවා මොකෝ නායකයන් පිළිබඳ විශ්වාසයක් නැති රටක් කවදාකවත් දියුණු වෙන්නේ නැහැ එතකොට ඒ නිසා තමයි අපිට ඔබත් අපත් අතර මේ එළඹගත්ත මේ ගිවිසුම මේ සමාජ ගිවිසුම අපි ඔබත් සමග කතා කරලා සාකච්ඡා කරලා අපේ ප්‍රතිපත්ති හදාගත්තා ඒ වගේම අපි ඔබේ ගෙවල් වලට ඇවිල්ලා ඔබත් එක්ක කතා කරලා වේදිකාවල අපි කතා කරපු දේවල් හරහා ඔබ සමග අපි මේ රට හදන්නේ කොහොමද කියන එක සාකච්ඡා කරා ඒවා අපිට හිස් වචන විතරක් නෙවෙයි ඡන්ද ලබා ගන්න කරන මොකක් හරි නාට්‍යයක් නෙවෙයි මේවා ඇත්ත මේ සියලුම වචන වලට අපි ඔබත් සමග සාකච්ඡා කරන ඒ සියලු දේටම අපි වග කියනවා ඒ වගවීමත් එක්ක තමයි අපිට මේ විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ හැබැයි ඔබ අපිව අපේ අනුර සහෝදරයව ජනාධිපති කරනකොට ඒ විශ්වාසය තහවුරු වෙලා තිබ්බේ නැහැ කියලා මම හිතනවා අපේ වචනේ විශ්වාස කළා අපිට ඡන්දේ දුන්නේ අපේ හැසිරීම අපේ දේශපාලන භාවිතාව මේ පිළිබඳ ඔබ විශ්වාසයක් ඇති කළා තමයි ඒ ඡන්දේ දුන්නේ ඒ විශ්වාසය බිඳින්න අපේ ප්‍රතිවාදීන් නොඑක් දේවල් කිව්වා නොඑක් දේවල් කරා අපි පිළිබඳ විවිධ බොරු ප්‍රකාශ කරා නමුත් ඔබ ඒ කිසි දෙයක් විශ්වාස නොකර ඒ විශ්වාසය තබා ගනිමින් ඒ විශ්වාසය මත මේ රට වෙනස් වෙයි කියන බලාපොරොත්තුවත් එක්ක තමයි ඔබ මාසයකට කලින් අනුර සහෝදරයා වෙනුවෙන් ඔබේ වටිනා කතිරේ පාවිච්චි කරේ එතකොට එහෙම විශ්වාසයක් තිබුවම් තැබුවම ඒ විශ්වාසය මත මේ රට වෙනස් වෙයි කියලායි විශාල බලාපොරොත්තුවක් ඔබ තුල තියෙනකොට මම හිතන්නේ වේදිකාවේ ඉන්න අපි සියලු දෙනාටම පුදුම වගකීමක් තියෙන එක රකින්න ඒ නිසා තමයි අපි සියලු දෙනාටම මේක සෙල්ලමක් නෙවෙයි මේක නාට්‍යයක් නෙවෙයි මේක මම හිතන්නේ අපි සියලු දෙනාටම මේ වේදිකාවේ අපි මේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් උනත් නැතත් මේ වේදිකාව තුල මත ඉන්නේ ඒ සියලු දේ වෙනුවෙන් වග වෙන වග කියන පිරිසක් ඒක අපිට ඉතාමත්ම බැරෑරුම් දෙයක් අපේ ව්‍යාපාරය සාමූහික ව්‍යාපාරයක් අපි සමහර අයට මැතිවරණයට වලට ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තුවට යන්න සිද්ධ වෙනවා ඒ පාර්ලිමේන්තුවට යන කීප දෙනෙක්ට ඇමතිකම් දරන්න සිද්ධ වෙනවා නියෝජ්‍ය ඇමතිකම් කරන්න වෙනවා නමුත් ඔබ කිසි විටක හිතන්න එපා ඒ යවන පිරිස ඔබ මේ ඡන්දේ දාලා තෝරන පිරිස විතරයි මේ ව්‍යාපාරය තුල ඉන්නේ කියලා දවැන්ත පිරිසක් මේක පිටිපස ඉන්නවා ඒ දවැන්ත පිරිසම උදේ දවල් රැ වැඩ කරන්නේ වෙහෙසෙන්නේ අප ඔබ සමග ඒ එළඹගත් සමාජ ගිවිසුම අකුරක් ඒ අකුරක් අකුරක් ගානේ වග වෙමින් ඒ අපි ක්‍රියා ඒ අපි ඔබට ඉදිරිපත් කරපු ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට මෙතන විශාල කණ්ඩායමක් ඉන්නවා එතකොට ඔබ ඡන්දේ දෙන්නේ සමන්මලි සහෝදරීට විතරක්වත් මට විතරක්වත් පෙරකුම් සහෝදරයාට විතරක්වත් නෙවෙයි ඒ දවැන්ත කණ්ඩායමකට ඒ දවැන්ත හයියට හයියක් එක්ක තමයි අපි මෙතන ඉන්නේ ඒ හයිය නිසා තමයි අපිට පුළුවන් වෙලා තියෙන්නේ බය නැතුව ඔබ ඉදිරියට ඇවිල්ලා කියන්න බය වෙන්න එපා මේ රට අපි හදනවා ඒක අපි අනිවාර්යයෙන්ම කරනවා ඒ වැඩේ අපි දැනටමත් ආරම්භ කළා තියෙන්නේ ලෝකේ තියෙන කුඩාම කැබිනට්ටුව වන තුන් දෙනාගේ කැබිනට්ටුවත් ඒත් අපි ඒක ආරම්භ කළා තියෙනවා
අපිට විශ්වාසයි ඔබ අපිට පාර්ලිමේන්තුවත් ශක්තිමත් පාර්ලිමේන්තු බලයකුත් අපිට නිර්මාණය කරලා දෙනවා ඒ බලය හරහත් අපි ඔබ වෙනුවෙන් වැඩ කරනවා මේ රට හදනවා ඒක ගැන කිසිම සැකයක් තියාගන්න එපා ඒ ගැන නම් කිසිම සැකයක් තියාගන්න එපා ඒක අපි විශ්වාසයක් ඇතුව කියන්නේ තනිව මම ගැනවත් අපි කවුරුවත් ඒ පුද්ගලිකව අපි මහා වැඩෝ කියලා හිතාගෙන නෙවෙයි අපිට අපේ ව්‍යාපාරය පිළිබඳ විශ්වාසයක් තියෙනවා ඒ දැවැන්ත සහෝදරත්වය පිළිබඳ අපිට විශ්වාසයක් තියෙනවා ඒ වගේම අපිට මේ රටේ ජනතාව පිළිබඳ විශ්වාසයක් තියෙනවා අපි දන්නවා හරි ආණ්ඩුවක් විශ්වාසනීය නායකත්වයක් හොඳ දැක්මක් තියෙන ආණ්ඩුවක් එක්ක අනිවාර්යයෙන්ම මේ රට හදන්න පුළුවන් කියලා ඔබට මතක ඇති 2020 අපි 103 නේ නේද අපි 103යි අපි 3 දෙනයි පාර්ලිමේන්තුවේ හිටියේ ඒ ඔබේ තේරීම ඒ 2020 ඔබේ තේරීම ඒකටත් අපි ගරු කරා අපි 3 දෙනා පාර්ලිමේන්තුවට ගියා ඒ වෙලාවේ අපිට කියන්න තිබ්බනේ එහෙමනම් හරි 3 දෙනයි තේරුවේ මේ රටේ ජනතාව අපිව තේරුවේ නෑ වැඩේ අතාරින් වැඩක් නෑනේ හැබැයි 103ට අපිව බැස්සපු වෙලාවේ අපි මේක අතෑරියේ නෑනේ ඒත් අපිට විශ්වාසයක් තිබ්බා අපේ වැඩේ ගැන අපේ දේශපාලනය ගැන අපේ අපි කරන්න හදන දේ ගැන සහ ඔබ ගැන අපිට දැවැන්ත විශ්වාසයක් තිබ්බා කවදා හරි ඔබ අපිව තෝරනවා අපි අපේ බලයක් තියෙන ආණ්ඩුවක් හදන්න ජනතාව අපිත් එක්ක එකතු වෙනවා ඒ නිසා අපිව එක්කෙනාට බැස්සුවත් අපි මේක අතාරින්නේ මේක අපි ජයග්‍රහණය කරනකන් ඉන්නවා කියන ඒ විශ්වාසයත් අදිෂ්ඨානයත් එක්ක තමයි අපි එදා 2020 ඊට කලින් ඉඳන් මොන අභියෝගය ආවත් මේ රට පිළිබඳ විශ්වාසයත් මේ රටේ ජනතාව පිළිබඳ විශ්වාසයත් අපේ දේශපාලන දැක්ම පිළිබඳ විශ්වාසයත් එක්ක තමයි ඒ නොනැවති අපි ඒ අදිෂ්ඨානශීලීව එතන හිටියේ මම ඒක මතු කරේ අද බලන වෙලා තියෙන දේ ඔබ අපි දිනෙව්වා මේ ජනාධිපතිවරණය විතරයි තාම දිනලා තියෙන්නේ හැබැයි අපිට ඔච්චර 103 කියලා hina වෙච්ච අයට මොකද්ද වෙලා තියෙන්නේ කෝ ෆයිට් එක දැනටම අතෑරලානේ පාර්ලිමේන්තු ඡන්දයටවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ආ පැනලා ගිහිල්ලා. ඉතින් මොකද්ද ඒ? තමන් පිළිබඳ විශ්වාසයක් නැත්තම්, තමන්ගේ දේශපාලනය පිළිබඳ විශ්වාසයක් නැත්තම්, තමන්ට බැරි නම් අඩුමතරමේ මේ ජනතාව උගන්නපු පාඩමෙන් ඉගෙනගෙන නිවැරදි කරගෙන ඉදිරිපත් වෙන්න ඕනේ කියලාවත් හැඟීමක් නැත්තම් මොනවද ආයිත් කතා කරන්න තියෙන්නේ? එකපාරක් පරාජයටපත් වුණා කට්ටියම නැහැ පේන්නවත් නැහැ පේන්නවත් නැහනේ එහෙම එහෙම මානසිකත්වයක් තියෙන අයගේ කොහෙද නායකත්ව නායකත්ව ලක්ෂණයක් කොහෙද නේද අඩුමතරමේ ඒ වෙලාවටනේ තමන් එකතු වෙලා තමන්ගේ මං හිතන්නේ පෞරුෂවය හොඳටම පෙන්වන්න පුළුවන් වෙලාව පරාජය වුණාම දින්නම නෙමෙයි ද හැම දෙයක්ම හරියනකොට හරිම ලේසි නිකන් මහ පොරක් වගේ ඉන්න නමුත් කෙනෙක්ගේ පෞරුෂවය හොඳටම පරීක්ෂණයට භාජනය වෙන්නේ පරාජය වුණාම කොහොමද ඒකට මූණ දෙන්නේ කියන එකේ. එතකොට මේ පරාජයට මේ අය මූණ දුන්න විදියෙන්ම අපිට තේරෙනවා ඒගොල්ලොන්ගේ කැරැක්ටර් එක, ඒගොල්ලොන්ගේ නායකත්වය කොච්චර දුර්වලද කියලා. එහෙනම් මෙවැනි අය හරහා මේ රට පාලනය මේ අවුරුදු ගානක් මෙහෙම පාලනය වෙලත් මෙහෙමවත් රටක් ඉතුරු වෙච්ච එක ගැන අපි ඇත්තටම පුදුම වෙන්න ඕනේ. මේ මෙහෙමවත් රටක් මෙහෙම ඉතුරු වුණේ ඒගොල්ලොන්ගේ හැකියාව නිසාවත්, ඒගොල්ලොන්ගේ දක්ෂකම නෙවෙයි නිසාවත් නෙවෙයි කියන එක අද වෙනකොට ඉතාමත්ම පැහැදිලි. මෙහෙම රටක් ඉතුරු වුණේ මේ රටේ ජනතාව හින්දා. මේ රටේ ජනතාව කොහොම හරි මේ රට අල්ලගෙන හිටපු නිසාත් මොන දේටත් මූණ දුන්න නිසා තමයි මෙහෙමවත් රටක් එක ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට හැකි වෙනවා, අපිට පුළුවන් වෙනවා අනිවාර්යයෙන්ම එකතු වුණාම ඒ වීරය, ඒ අදිෂ්ඨානය සියල්ලම එකතු කරගෙන
जनतावत् एकतु करगेन जनतावतु जनतावत् एकै विश्वासनीय गमन आरंभ कराट कराम अभी पुलवांग वेनवा मेराट हादान्न अन्न ए विश्वास ए बलापोरोत्तुव एक तमय मे मोहते वेदगात्म दे ए वेनुवेन ओब सियलु देना पेनी सिटीमत ए वेनुवेन ओब मे विदियट एकतु वीम गेनत अपि बेहेविन्म स्तुतिवंत वेनो एतकोट अपि ताम आंडुवक अरगेन मासयै ए मासय तुलत अपिट मे वेनस करान्न आरंभ करान हेकिव लभिलतीन महिदाने अपेराटे इतिहास चाम दीवरुंदी मे उत्सव अनु सहोदर कल्लपेन्व पैभागे इवराय दीवरुंदून वेड बारगा ये आदर्शम आदर्शयम अपिशियलुदेना अरगेन अग्रमात्य हटियट दीवरुंदून वेड बारगा अमात्यवर हटियट वेड दीवरुंदून वेड बारगा मुको मेराटे वेड කරන්න වැඩ බොහොමයක් තියෙනවා අපිට ඒ වැඩ කරන එක තමයි වැදගත් වෙන්නේ එතකොට පළවෙනි දවස තුලින්ම අපි මේ වෙනස පෙන්눔 කරා අපි ක්‍රමානුකූලව කලබලයක් නැතුව හදිස්සියක් නැතුව අපි අපේ ඒ පරිවර්තනය ඇති කිරීම සඳහා අඩිතාලම දැනටමත් දාගෙන යනවා අපිට දැනටත් පේනවා මේ රාජ්‍ය ආයතන තුල මෙතෙක්කල් නිහඬව හිටපු අය मेतेकाल वेडकरान कैमेते इंदला वेडकरान अवस्थावाक तिब्बन अतियाय हृद साक्षियाक तियनाय अपिट पेनवा देंग एलियट एन्न पटांग अरगेन तियनवा शक्तियाक लबागेन तियनवा कोंदु केलिंग वेला तियनवा विश्वासे ऐति वेला तियनवा वेडक करान पुलुवां कियला विश्वासे ऐति वेला तियनवा मेन्न ए वेनस दैनतमात सिद्ध वेमिं यान्ने अपिट पेनवा अपे विशेषयेन्म अपि पिलिबंद विशाल बियाक व्यापारिक समाजे अटती अभी छांदे दून नैति बहु देना इन्नति नमूत अभी बालेट आवैंग पासे अम्र सहोदर जनाधिपति उनैंग पासे अर कियपु किसी दया कुने डॉलर एक मेवा वैडी उनेतने स्टॉक मार्केट का कड़ा वैट उनेतने गेवाल गिनी गातेतने हाम द्रुआंट मम दान तारमी ताम किसी में प्रश्न अपने तो दाने हम बे न दलदा पेरहर नै वुने किब किसी दया कुने नैनी एक उने नै वितराक ने वे अर अतिवेच बिय ए बिय ए हदपु बिय दैन नैति वेलाती एन्ने ए निसा अद वेनोकोट आपिट ए व्यापारिक समाजें वेनदटात वडा सहयोग्याक वेनदटात वडा ओन्गे इदिरिपात्वीमाक अपि पेन्न तियेनवा ऐ ඒ ගොලොන්ට පහසු වෙලා තියෙනවා මේ අපි හදලා තියෙන පරිසරය තුර වැඩ කරන්න. තව දුරටත් දේශපාලඥයා පිටිපස්සේ යන්න ඕනේ කොමිස් එක දෙන්න වැඩක් කරගන්න. දැන්ට මේක පොඩ පොඩ වෙනස් වෙමින් යන්නේ. එහෙම අවශ්‍ය වෙලා නැහැ. ආයතන තියෙනවා. ආයතනයට ගිහිල්ලා වැඩේ කරගන්නයි තියෙන්නේ. ඒ විශ්වාසය දැන් හැදිලා තියෙනවා. හැදෙමින් යනවා. इस देशपालन सांस्कृतिय तुल अभी करणवा कियपु वेनस सिद्ध वेमिंग यानवा मे मासे अक्वागे केटी काले अक्तुल सियाल विसंदीला ने सियाल विसंदीला ने एक अपि बारकान तव उबट दैनेन विदिये विशाल परिवर्तने वेलाने बडुमिल ताम इहराय अपि दान्नवा एक अपिट तेरेनवा एक एक दिनपता अपि बलन दया नमुत उब दान्नवा ए विदिये वेनस्काम करान्नना අපි අපේ නිෂ්පාදන ආර්ථිකය හරියට හදා ගන්න ඕනේ. නිෂ්පාදන ආර්ථිකයට අපි ආයෝජනයක් කරන්න ඕනේ. මේ දවස්වල පොල්වල වින මිල ටිකක් ගණන් නේද? වැඩි වෙලා තියෙනවා. පොල් වැඩි වෙලා තියෙනවා. ඇයි එහෙම වෙලා තියෙන්නේ? අපේ පොල් නිෂ්පාදනය කඩා වැටිලා තියෙන්නේ. කඩා වටලා තියෙන්නේ. මොකෝ මේ ඒක ගැන කිසිම සැලසුමක් නැතුව ඔහේ යන කෘෂි ආර්ථිකයක් අපිට දායාද වෙලා තියෙන්නේ. ඉතින් මේවා වෙනස් කරන්න යම් කිසි කාලයක් අපිට යනවා අපේ නිෂ්පාදනය වැඩි කළා බඩු මිල පාලනය කළා අපිට ඒ අත්‍යවශ්‍ය භාණ්ඩවල ඒ නිෂ්පාදනය තහවුරු කරන්න කාලයක් යනවා මම සෞඛ්‍ය අමාත්‍යවරිය හැටියට දිනපතා අපිට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා තියෙන බෙහෙත් හරියට වෙලාවට මේ රටට ලැබෙයි කියලා ඒ බෙහෙත්වල ගුණාත්මකභාවය තහවුරු කරන්න ඒ ක්‍රියාවලිය
ඒ හරියට වෙලාවට බෙහෙත් ගෙන්නන්න ඕන එක ඒ ගෙහෙන බෙහෙත් වල ගුණාත්මකභාවය තහවුරු කරන ඒ ක්‍රියාවලිය සම්පූර්ණව වට්ටලා තිබ්බේ සම්පූර්ණයෙන්ම විනාශ කරලා තිබ්බේ දැන් අපිට එකින් එක එක හදන්න වෙලා තියෙනවා එකින් එක නැවත වතාවක් ඒ ක්‍රමවේදය අපිට හදන්න වෙලා තියෙනවා ඉතින් හැබැයි ඒක අපි කරමින් යනවා ඒක අපි කරනවා අපිට මේ වෙලාවේ ශක්තිය වෙලා තියෙන්නේ මේවා කරන්න හැකියාව තියෙන මිනිස්සු ඉදිරිපත් වීමත් මේ ආයතන නැවත ගොඩ නැගීමටත් මේ ක්‍රියාවලිය ශක්තිමත් කරන්නත් රාජ්‍ය සේවය ඇතුළත් ඒ හෘද සාක්ෂියක් තියන අය ඉදිරිපත් වීමත් එතකොට මොකද්ද මේ වෙලාවේ ඇති වෙලා තියෙන මම නම් දකින විශාලම වෙනස මොකද්ද තව දුරටත් අපි තනි තනියේ අරගල කරමින් තනි තනියේ අපි ප්‍රශ්න විසඳන්න ඕනේ නැහැ කියන එක මිනිස්සු තේරුම් අරගෙන තියෙනවා. අපි එකතු වුණොත් අපි එකිනෙකා ගැනත් හිතනොත් අපි ප්‍රශ්න ඕන ප්‍රශ්නයකට සාමූහිකව එකතු වුණොත් විසඳුමක් තියෙනවා කියලා දැනගත්තොත් නායකත්වය හරි දේ වෙනුවෙන් පෙනී ඉන්නවා කියන ඒ විශ්වාසය ඇති වුණාම සමාජය ක්‍රමානුකූලව වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වෙනස තමයි අද අපි දකින්නේ ඒ වෙනස තමයි ඔබ තව දුරටත් අපිට තහවුරු කරන්න පුළුවන් අන්න ඒ වෙනුවෙන් තමයි ඊළඟ පියවර වෙන පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න අපිට අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තුවක් ඉස්සර නම් පාර්ලිමේන්තුව මොකටද කියලා හිතෙන්නේ නැතිනේ 225 නඩත්තු කරේ මොකටද කියලා හිතන්න පුළුවන් නමුත් ඔබ දන්නවා පාර්ලිමේන්තුවටත් තියෙනවා වගකීමක් අපිට තියෙන්නේ ඒ පාර්ලිමේන්තුවෙන් විය යුතු දේ හරියට කරවන්න. පාර්ලිමේන්තුවෙන් විය යුතු දේ හරියට කරවන්න නම් ඒ වැඩේ තේරුම් ගන්න පුළුවන් සහ ඒ වෙනුවෙන් කැප වෙන්න පුළුවන් පිරිසක් පාර්ලිමේන්තුවට එවන්න ඕනේ. ඔබ කොච්චර 225ට මෙතෙක් කාලයක් බැන්නත් පාර්ලිමේන්තුව ළඟින් යනකොට පොඩි නරක වචන ටිකක් කියෙවුණත් හෙන ගහන්න ඕනේ කියලා එහෙම රහසින්වත් හිතුවනම් වේ පොඩි වගකීමක් ඔබටත් බාර ගන්න වෙනවා. ඇයි? ඒ 225 ගියේ කොහමද? 225 ගිය විදිය ගැනත් කල්පනා කරන්න පුළුවන්. එහෙනම් ඒ කල්පනා කරන්න වෙනවා. එහෙමනම් ඊට වඩා වෙනස් 225ක් යවන්නත් බලය තියෙන්නේ ඔබට. අපි හිතනවා දැන් හරි තැනට අපි ඇවිල්ලා. ජනතාවත් දේශපාලන නායකත්වයත් මනා අවබෝධයකින් ඉන්නේ එකගතාවයක් තුල ඉන්නේ විශ්වාසයක් ඇති කරගෙන තියෙන්නේ ඒ නිසා අපිට අවශ්‍ය වෙන ඊළඟ පියවරට යන එක එච්චර අමාරු වෙන්නේ නැහැ කියලා මට විශ්වාසයි 14 වෙනිදා ඔබ සියලු දෙනා මේ රට හදන්න අවශ්‍ය වෙන ඊළඟ පියවර තියෙන ඒ ශක්තිමත් පාර්ලිමේන්තුව මාලිමාවෙන් පිරුණු පාර්ලිමේන්තුවක් හදන්න ඔබ අපිත් එක්ක එකතු වෙයි කියන විශ්වාසය මට තියෙනවා. සමන්මලි සහෝදරි ඒක කියන අතරම මම මේ එන ගමනුත් බලාගෙන ආවේ මැතිවරණයක් තියෙනවා කියලා දැනෙන්නේ නෑනේ. නේද? අපේ රැස්වීම තියෙනවා. මම අපේ කාර්යාල දැක්කා. වෙන මොකක්වත් පේන්නේ නෑ. දැන් අඩුම තරමේ විපක්ෂයක් ඕනේ කියන කට්ටියවත් විපක්ෂය වෙනුවෙන්වත් වැඩ කරන්න එපෑයි. කවුරුත් නැහැ. මොකද වෙලා තියෙන්නේ? නේද? ඒකත් අනේ මන් දන්නේ නැහැ. ඔව්. අත ඇරලා. එහෙම අතාරිනවා නම් මොකද්ද මේ? නේ? කොහෙද ඒගොල්ලොන්ගේ පෞරුෂය කියන එක තමයි මට නැවත වතාවක් අහන්න තියෙන්නේ. මම හොඳට බලාගෙන ආවේ. කාර්යාලයක්වත් මම දැක්කේ නැහැ තාම. ඉතින් මෙන්න රටේ ඛේදවාචකය හැබැයි අපි ඒක දැන් නිවැරදි කරමින් යනවා හරි තීරණ ගන්න අපි සියලු දෙනා එකතු වෙමු ඒගොල්ලෝ අපි දන්නවා මේ දවස්වල ඉතින් අර සුපුරුදු පරිදි බොරු කියන්නත් කතා මවන්නත් නම් හරිම දක්ෂයි මම මේ අද එන ගමන් මම දැක්කේ අද මේ ප්‍රවෘත්තියක් තියෙනවා ඒක නම් දැන් කාලයක් තිස්සේ කියන දෙයක් නේ අනුර සහෝදරයයි මමයි ෆුල් ෆයිට් එකේ කියලා නේද? අපි දැන් කතා කරන්න ඇල්ලු බැන ගන්නවලු මම දන්නේ නැහැ. දැන් කොච්චර කාලයක් ඕක කියනවද? කවදාද ඔය බොරුව එපා වෙන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ. දැන් අලුත්ම එක මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන සභාවට සභාපති තෝරනකොට
මට ඕන එක්කෙනා නෙවෙයිලු තේරුවේ මට තරහ ගියාලු අනුර සහෝදරයා කරඬුණාලු ඒත් මං කියන දේ අහන්න නැතුව අනුර සහෝදරයාට ඕන එක්කෙනා පත් කරගත්තාලු දැන් මේ නිකන් අපි මේ තීරණ ගන්න කාමරවල ඒගොල්ලෝ ඉඳලා වගේ හරි ඉතින් කොහොමද මේ මෙහෙම බොරු মানে ඒ ඒගොල්ලෝගේ මං හිතන්නේ ඒක ඒගොල්ලෝගේ බලාපොරොත්තුව වෙන්න පුළුවන් හැබැයි කනගාටුයි කියන්න ඒක ඕගොල්ලෝගේ බලාපොරොත්තු වෙන්න පුළුවන් හැබැයි ඒක නෙවෙයි ඇත්ත අනුර සහෝදරයයි මමයි ඉතාමත්ම ඒ තීරණය ගත්තේ එකතු වෙලා අපි කතා කරලා සාකච්ඡා කළා මට මේක කියන්න කියන එකත් නිකන් ගොංකමක් වගේ හරිද හැබැයි ඉතින් පව් ඇත්තටම පව් එතනට නම් ඒගොල්ලෝ වැටිලා තියෙන්නේ මේ ඒගොල්ලෝගේ අතර තියෙන අඩුමතරමේ අපේක්ෂක ලයිස්තුව එකඟතාවෙන් හදා ගන්න බැරි නම් මේ අපි තීරණ ගන්න විදිය ගැන ඒගොල්ලන්ට කතා කරන්න අයිතියක් නැහැ. අපි අතර කිසිම ප්‍රශ්නයක් නැහැ. තරඟෙකුත් නැහැ. කිසිම දෙයක් නැහැ. අපි මේ වැඩේ හරියට කරගෙන යමු. මට කියා ගන්න තියෙන්නේ ඕගොල්ලෝගේ සමගිය ඕගොල්ලෝ බලා ගන්න අපේ සමගිය අපි බලා ගන්න අපිට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ප්‍රශ්නයක් නැති බව මේ රටේ ජනතාව දන්නවා. ඉතින් ඒ නිසා බොරු කියන්නේ නැතුව කතා හදන්නේ නැතුව ඕගොල්ලොන්ගේ තියෙන ප්‍රශ්න මේ අපිට ගාව ගන්න නැතුව අඩුමතරමේ දැන් විපක්ෂයක් වෙන්න ඕනේ කියනවනේ. විපක්ෂයක් වෙන්න ඕන නම් විපක්ෂයේ කාර්යභාරය වෙනුවෙන් හරි පෙනී ඉන්න කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ. අපේ වැඩේ අපි කරගෙන යන්න. ඉතින් ඒ නිසා අපිට තව වැඩි කාලයක් නැහැ සති දෙක තුන සති තුනයි තියෙන්නේ අපි පාර්ලිමේන්තු ඡන්දය මැතිවරණයට ඉදිරිපත් වෙනවා ඔබ අපිට ජනාධිපතිවරණයේදී මේක ඔබේ සටනක් බවට පත් කරගෙන ඒ ගෙදරින් ගෙදරට ගිහිල්ලා කතා කරලා ඡන්ද එකතු කරලා මේ ගොඩනගපු මේ ව්‍යාපාරය ගොඩනගපු ඒ ජනතා ව්‍යාපාරය තව දුරටත් රැකගන්න තව දුරටත් ශක්තිමත් කරන්න කියන ඉල්ලීම කරනවා මං හිතන්නේ එදා අපිට එකතු වුණු නැති පිරිසක් අද එකතු වෙලා තියෙනවා ඒකත් අපේ ජයග්‍රහණයක් ඒක ඔබේ ජයග්‍රහණයක් ඒ නිසා අපි මේ ජයග්‍රාහි ගමන තව දුරටත් යමු ඒක අල්ලගෙන යමු ඒක රැකගමු ඒ ජයග්‍රහණේ ප්‍රතිඵල අපි ක්‍රමානුකූලව මේ රටට දායාද කරමු ඒ වෙනුවෙන් අපි සියලු දෙනා එකතු වෙමු කියන ඉල්ලීම කරමින් ඒ සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් මං නතර වෙනවා රත්මලාන ආසනේ ඔබ සියලු දෙනාටම ජය වේවා කොළඹ දිස්ත්‍රික්කයට ජය වේවා අපේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ලයිස්තුව නියෝජනය කරන සියලුම සහෝදර සහෝදරියන්ට ජය වේවා මාලිමාවට ජය වේවා බෙහෙවින්ම ස්තුතියි